කතානායකතුමනි අවිපක්ෂයේ ස්තුතිවන්ත වෙනවා අද විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාටත් ඒ කණ්ඩායමටත් රනිල් වික්‍රමසිංහතුමාටත් ඒ අනිත් අයටත් අද විවාදකෙන් තොරව ඡන්දකින් තොරව මේක අනුමත කරලා දුන්නා. මේක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. රටක් තියෙන්න ඕනේ ඔබතුමාලා දේශපාලනය කරන්න අපි ඔක්කොම දේශපාලනය කරන්න. විප්ලවවාදීන්ට මේකට ඉඩ දෙන්න විදියක් නැහැ. මේවට අපි මුණ දුන්නා 71 මැතිනිය කාන්තාවක් වුණාද මුණ දුන්නා. රටේ තරුණයෝ දහස් ගණනක් මරුණා එදා. කනත්තර දෙක්කන් ගියේ. කනත්තර දැක්කුවා. ඒ පාප කර්මලින් කවදාකවත් මිදෙන්න බෑ. ඊළඟට 88 89 60000ක් මරුණා මේ රටේ තරුණ තරුණයෝ. හරි ඒ නිසා ඒවා මේ රටේ ජනතාවට අමතක වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා කිරිපෙටි ගෑස් තෙල් මේවා සංවේදී ප්‍රශ්න විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම මේක තේරුම් අරගෙන තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා. මේක අපි ඔක්කොම එකතු වෙලා මේක විසඳගමු. මේක විසඳගමු. මේක අපිට විශ්වාසයක් තියෙනවා අපිට විසඳගන්න පුළුවන් වෙයි කියලා. මේ තමයි ධනාත්මක తත්වය. ධනාත්මක පැත්තෙන් අපි බලන්න ඕනේ. ඒ නිසා අපි ජනතාවට කියනවා මේක අමාරු කාලයක්. අපි ඒක දන්නවා. මේක ගැන කතා කරන්න ගියොත් අපිට පුළුවන් පහුගිය අවුරුදු පහට මඩ ගහන්න නැත්තම් වෙච්ච දේවල් කියන්න ලෝන් ගත්ත ඒවා ඔබතුමාට කියන්න පුළුවන් ඊට ඉස්සෙල්ලා ගත්ත ඒවා අපිට ගහ ගන්න පුළුවන්. හැබැයි අපි රට අර්බුදකාරී තත්යකට ඇවිල්ලා තියෙනවා. ලෝක ව්‍යසනයක් එක්ක කොවිඩ් එක හරහා අපි පිළිගන්න ඕනේ. බාණ්ඩ මිල මුළු ලෝකෙම වැඩි වෙලා තියෙනවා. තෙල් හික සමහර රටවල් වල ඇති වෙලා තියෙනවා. පෝලිං ඇති වෙලා තියෙනවා ලංකාව විතරක් නෙමෙයි. දැන් මේ සමහර අය පෙන්වන්න හදන්නේ මේ ලංකාව විතරයි මේක තියෙන්නේ කියලා. ඒ නිසා අපි ඊටාත්ම ගෞරවයෙන් කියනවා අපි අනිවාර්යයෙන්ම සැලසුම් සහගත ලෙස මේ ප්‍රශ්න ටිකට අනිවාර්යයෙන්ම විසඳුම් දෙනවා කියලා එල්ලා ඊටාත්ම ගෞරවයෙන් අපි මේ සභාවෙත් මතක් කරනවා. අපි ජනතාවටත් අපි සියලුම දෙනා වෙනුවෙන් මම මේලාදී මතක් කරනවා. ඊළඟට එතුමා කිව්වා කැබිනට් මණ්ඩලය ඉල්ලස්සුනා ඉතිහාසයේ පළවෙනි වතාවට කියලා. ඉතින් හොඳයිනේ. ඇයි අපි ඉල්ලස්සුනේ? කවුද ඉලෙම ඉල්ලස්සන්නේ? අපි ඉල්ලස්සුනේ තමුන්නාස්සගේ ඉල්ලීමට. ඉතින් ආණ්ඩුවක් කරන්න අපි ආරාධනා කෙරුවා. අපි විපක්ෂ නායකතුමන් හොඳ අදහස් ගෙනල්ලා කතා කෙරුවා පළවෙනි රැස්වීමේදී. ඔබතුමාත් කතා කෙරුවා එතන. කතා කළ ඔබතුමා ඉක්මනින් ගියා. ඒක මම කතා කරන්න කැමති වෙන්නේ නැහැ මේ වෙලාවේදී. ඊයේ පත්තරේ යන්න. ඒක මේ රටේ ජනතාව බලන්න හිටියා. ඔබතුමා මගේ නම කියද්දිත් මම උත් කියන්න ගියේ නැහැ. ඉතින් අපි ඇයි එහෙම එක හොඳ දෙයක් නෙමෙයිද? ඡන්දේ බලයට පත්තරේ ආණ්ඩුවක් 69 ලක්ෂයක් ජනාධිපතිට අවුරුදු 5ක බලයක් දීලා වෙලා ජනාධිපති කරපුවාම ඒ ජනාධිපතිගේ ගෙදර යන්න කියනවා නම් ව්‍යවස්ථාවේ පිටවැඩ කරන්න. මේ කවුරුත් ව්‍යවස්ථාවේ පිටවැඩ කරන්න සූදානම් නැහැ. මේ 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 දෙපැත්තේ ඉන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන අය. ඒක ඔබතුමාගේ යටි අරමුණ පේනවා. ඔබතුමා මේ විනාඩි 15 කතා කරුවේ ගෝට ගෝ හෝම් ව්‍යවස්ථාව අවශ්‍ය නැහැ ව්‍යවස්ථාවෙන් පිටවැඩ කරන්න. ඒක තමයි ඔබතුමා නුගේ කොටත් කිව්වේ. ඔබතුමා හිතන්න එපා මේ අපි මෝඩයෝ කියලා. ඔබතුමාගේ ඔය කතන්දර ඔක්කොම හොඳට අහගෙන ඉන්න අය. ඔබතුමාලගේ ඔය කතන්දර වලට අහු වෙන අය ඇති. එහෙම අහු වෙච්ච අය ගියා කනද්දට. 71 88 89. ඒක ආපහු ගේන්න එපා. මේ රට ආපස්සට ගියනිච්ච කියලා එක්සත් ජාතික පක්ෂයටත් බයිනවා. මෙහාටත් බයිනවා. හැබැයි තමුන්නාන්සලා මිනිස්සු මරාගෙන මේ රටේ ආර්ථික උනතර විනාශ කරවද ඔබතුමාලා ඒ කාලේ. අමද කරන්න එපා. නිකම් මේ තමුන්නාන්සේ සුදන වෙලා තමුන්නාන්සේ පක්ෂය සුදන වෙලා කරන්න දෙන ඔක්කොම විනාශ කරලා මේ පක්ෂ දෙකට ගහන සූදානම් වෙන්න එපා. හරි තමුන්නාස ඇමතිකම් ගත්ත අපි ඔක්කොම දන්නවා. ඒ නිසා මම එතනට වැටෙන්නේ නැහැ. ඉන්න අපි ආදරේ මේ රටේ ජනතාවට කියනවා මේ තමයි කුරුවන්තණය. විවස්ථාවෙන් පිට කොහොමද වැඩ කරන්නේ? විවස්ථාවෙන් පිට වැඩ කරන්නේ. අපි විවස්ථාව ආරක්ෂා කරනවා කියලා අපි දියුරුම් දීලා තියෙනවා. ඒ නිසා විවස්ථාවෙන් පිට වැඩ කරගෙන තමයි තමුන්නාස කරුවේ 88 89 71 කි. ඒක තමයි අදත් කරන්නේ. අදත් අපි දකිනවා තරුණයෝ ගණනාවක් ඔබතුමා කියනම 69 ලක්ෂය ඡන්ද දුන්නයි බහැලා කියලා. ඔබතුමාලා හෙමින් ඇවිල්ලා විපක්ෂය මේ උද්ඝෝෂණ කරද්දී ඒවට රිංගලා ඒකේ ලකුණු ටිකක් ගන්න නැත තමුන්නාස ලක්ෂණක කියලා. ඒ නිසා අපි කියනවා පැහැදිලිව කැබිනට් එක ඉල්ලලාස්සුනේ අපිට ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න පුළුවන් කියලා අපි හිතපු නිසා අපේ ජනාධිපතිතුමා. ඒකට විවිධ අය තිබ්බා ඉල්ලස්සෙන්න එපා. මේකට මූණ දෙන්න ඕනේ. මේකට හැප්පෙන්න ඕනේ. සියලු දෑ කැමැත්තෙන් ඉල්ලස්සුන්නේ. ජනාධිපතිතුමාගේ ඉල්ලීමට තමයි අපි ඉල්ලලස්සුනේ. ඔබතුමා දන්නවද දවස් 52 ඔබතුමා සටනක් කෙරුවා. අපි සටනක් කෙරුවා. ඔබතුමා බලය දාලා ගියේ නේ අරලිගහ මන්දිරේ හිටියා. නේද? අපෙත් හිටියා එම. මේ ගාල්ල නේද ජනාධිපතිතුමා කියව නැහැ. අපි අවස්ථාව දෙමු.
මේක අර්බුදකාරී තත්ත්වයක්. අපි කොවිඩ් එකට මුහුණ දුන්නා. අපි මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත්තා කියලා ජනාධිපතිතුමා කිව්වා. එන්නත ලබා දීලා. හැබැයි මේ ප්‍රශ්නේදී අපි ජනාධිපතිතුමා කල්පනා කෙරුවා කැබිනට් එක ඉල්ලලා අස්සෙලා ඔක්කොම එක දිගට වැඩ කරන්න පුළුවන්ද කියලා. ඉතින් අපි පණින් දවසේ අපි සාකච්ඡා තිබ්බා. ස්ථක්ෂ දැනනාවක් හම්බුණා කියලා ජනාධිපතිතුමාව. ඉතින් ඒක ඉතාමත් හොඳ දෙයක්. ඒ තමුන්නාසලා එතන නැහැ. තමුන්නාසට ඕනේ අර්බුදය. තමුන්නාසට ඕනේ විනාශය. තමුන්නාසට ඕනේ ලේ දකින්න. තමුන්නාසට ඕනේ මිනිසු මැරෙනවා දකින්න. තමුන්නාසට ඕනේ පොලිං. මේක තමයි ඇත්ත. ඔබතුමයි ඔබතුමගේ පක්ෂයයි ඕනේ පොලිං. ගෑස් පොලිම දකින්නකොට සතුටුයි. තෙල් පොලිම දකින්නකොට සතුටුයි. ඒක තමයි තමුන්නාස දකින්නේ. එයි තමුන්නාසට පුළුවන් දේශපාලනය කරන්න. තමුන්නාසට ඕනේ විශ්වවිද්‍යාල ටික වහන්න. පාසල් ටික වහන්න. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමුන්නාසගේ පක්ෂය ඊයේ මුළු ලංකාවේම දරුවෝ ටික එළියට බහින්න ඔබතුමලා කටයුතු කරුවා. ළමයි අරගෙන දරුවෝ අරගෙන ඔහම තමයි 88 89 කෙරුවේ කතනාගේතුමනි. 88 89 කෙරුවේ තුන් දෙනෙක් විතර ඇවිල්ලා තුවක් අරගෙන ගෙන ගමේ ඔක්කොම ඉස්සර බහලා පාරේ ඇවිදින්න කියලා. නගරවලට ගෙනාවා. ඒක තමයි තමුන්නාසගේ තුවක්කු සංස්කෘතිය. අද කරන්න හදන්නේ තේ ටික. ඔබතුමාට මං කියනවා කරුණාකර මේ ප්‍රජාතන්ත්‍රවාදී වියෝ ඇතුලේ ඉන්න. ඕක පෙන්නලා ගිහිල්ලා ඔබ කරන්න හදන්න එපා. මේ රට විනාශ කරන්න එපා. අද බලන්න මේ මාස දෙකේ අපි බොහොම අමාරුවෙන් ගොඩනැගිලා කොවිඩ් එකෙන් බොහොම රට ආරක්ෂා කරගෙන මේ රටේ විදේශිකයෝ එන්න යනකොට තමුන්නාසලා සංචාරකයෝ එන්න යනකොට මුළු රටම තමුන්නාසලා ගිනි තිබ්බා. විපක්ෂය උද්දෝෂණ කෙරුවා. ප්‍රේමදාස මහත්තයා කණ්ඩායම ඒකට අපිට ගැටලුවක් නැහැ. ඒක බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදියට කෙරුවේ. බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදියට දැන් ජනාධිපතිතුමාගේ ගෙදරට පහර දෙනකොට එතුමා මරමු කියනකොට ඒ හොඳට කරපු අය ගියා. අපි දන්නවා අපිත් ඔය හිටෝ පක්ෂවල. ඊට පස්සේ කවුද මේක දැහැගත්තේ? දැහැගත්තේ තමුන්නාන්සලා. වෙන කවුරුත් නෙමෙයි. ඒක තමයි ඇත්ත தত্ত্বය. එනිසකරු වතානාගේතුමනි මම මතක් කරනවා ව්‍යවස්ථාවෙන් පිට අපි කිසිසේත් අපි වැඩ කරන්නේ නැහැ. අපිට ජනතාව තීන්දුව කෙරුවොත් එන ඡන්දෙන් එහා පැත්තට දෙන්න අපි විපක්ෂයට යවන්න තීන්දුව කරුවා අපි ඉන්නවා. හැබැයි ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න කිසිසේත්ම අපේ රජයේ සහ ගෝඨාභය ජනාධිපතිතුමා එක්ක අපි කිසිසේත්ම ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපි රකින්නවා. අපි මේ රටේ පරමාධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය දිවි හිමියෙන් අපි රකින්නවා. කාටවත් දේශපාලනය කරන්න රටක් තියෙන්න ඕනේ, ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕනේ. ඒ නිසා තමුන්නාසලා අපි ඉතාමත් ආදරෙන් වැඳලා කියනවා මේ රටේ තරුණයෝ ටික පාට දාලා මරන්න හදන්න එපා අනුරගේ කුමාරදිසානගේ වැදතුමනි. මම බොහොම ආදරෙන් පාසල් දරුවෝ ටික බස්සලා මරන්න හදන්න එපා. තමුන්නාස හදන්නේ මේ රට ගිනි තියන්න, රට විනාශ කරන්න. තමුන්නාසලා එතන ඉඳලා වැඩ කරන්න කියලා මේ රටේ බුද්ධිමත් ජනතාවට හොඳින් මියදීහා බලන්න කියලා අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලනවා. තමුන්නාසේ ඊයේ වෙච්ච ප්‍රශ්නය මතක් කරනවා මම. ඊයේ වෙච්ච ප්‍රශ්නය ගැන ඒකෙදි මේ රටේ ජනතාව දැනගත්තා. ඒක නිසා තමයි උද්ඝෝෂණ අඩු වුණේ. ඒක තමයි උද්ඝෝෂණ. අපේ පරණ මිත්‍රෝ එක්සත් ජාතිපක්ෂය කියලා කිව්වා. අපි අහුණා. මේකල තමයි මේක පිටිපස්ස ඉන්නේ. මේ හදන්නේ මරන්න. ප්‍රේමදාස මහත්තය බලයට ගේන්න නෙමෙයි. මේ හදන්නේ කුමන්ත්‍රණයක් විප්ලවයකින් රටේ පාලන බලය අල්ලන්න කියලා. අද විපක්ෂය ඉන්න අපිට කතා කරලා කියනවා. එනසගල කඩු කතා නැගදී ඔබතුමාගේ මම නැවත වාරයක් ඉන්නවා. ඔබතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී විහිළුවට ආවා. මිනිස්සු මැරුණා. ඔබතුමාගේ පක්ෂය ඔබතුමාට මතක ඇති. අද ඉන්නේ තමුන්නාසලා. තමුන්නාසලා තමයි එදා හිටපු ගෝණිවිල්ලෝ ටික. තමුන්නාසගේ සහෝදර ටික මරන්න පාවා දීලා ගෝණිවිල්ලෝ වගේ වැඩ හැදුවේ තමුන්නාසලා. ඒක තමයි ඇත්ත తত্ত্বය. මේක මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා අපි කියනවා පැහැදිලි කරු කතානායකතුමනි ආදරෙන් කියනවා මේ යන්න එපා. මේ මිනි මරණ යුගයට මේ රට ගෙනියන්න එපා. බොහොම ආදරෙන් ඉල්ලනවා. මේ රටේ තරුණ පරම්පරාවෙන් අපි ඉල්ලනවා මේකට අහු වෙන්න එපා. මේ රටේ අහිංසක අම්මලා තාත්තලාගේ දරුවෝ කී දහහක් මරුණද එදා? එතනට ගෙනියන්න එපා මේ රට. මේ රට ප්‍රජාතන්ත්‍රවාදී විහිළුවක් එළියට ගෙනියන්න එපා. ආදරෙන් ඉල්ලන්නේ. අද තමුන්නාසගේ මන්ත්‍රීතුමලත් නැහැ, තුමීලත් නැහැ මෙතන. ඒ නිසා අපි ආදරෙන් කියන අනුදික ආදේශය මත ඔබතුමා ඉන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී විහිළුව තුළ මුහුණට පෙන්නලා ප්‍රජාතන්ත්‍රවාදී රටට පෙන්නලා යටින් කරන්න එපා. ඔබතුමා කිව්වනේ මොටර්සයිකල් තියෙනවා, හෙල්මට් තියෙනවා. ආ ඒක අපි දන්නවා. ඔබතුමාලා කටයුතු කරපු ආකාරය. හිංස කරු කතා නැකතුමනි මම බොහොම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. අපි එකතු වෙලා මේ ප්‍රශ්න ටික විසඳගමු. ඡන්ද වලට යන්න පුළුවන් නම් අපිට තීර තීන්දු කළා. අපිට ඡන්ද වලට යන්න පුළුවන්. හැබැයි මේ රටේ දුක් විඳ ජනතාවගේ මේ සියලුම ප්‍රශ්න ටික අපි එකතු වෙලා විසඳගමු කියලා ගරු කතා නැකතුමාගෙන් ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් මම මේ ලයිට් 100 ලක්ෂ